අයිබෝන් කොහොමද ඔයාලට ඉතින් අද මම මේ වීඩියෝ එකේ නෝගලොත් එක බෙදා ගන්න බලාපොරොත්තු වෙන්නේ වැස්ලින් පෙට්‍රෝලියම් ජෙල් එක ගැන පෙට්‍රෝලියම් ජෙලි සමුඩ ගොඩාක් හිතකරයි කියලා හැමෝම කියනවා මට ඇහිලා තියෙනවා හොඳම පෙට්‍රෝලියම් ජෙලි එක මෙන්න මේ වැස්ලින් එකේ එන පෙට්‍රෝලියම් ජෙලි එක කියලා ගොඩාක් දෙනා කියනවා ඔගලොන්ට විශේෂයෙන්ම කියන්න ඕනේ මම මුලින්ම දැනන් හිටියේ වැස්ලින් කියලා කියන්නේ යටිපතුල් පැලනවට දාන ක්‍රීම් එකක් කියලා විතරයි මං හිතනවා මම වගේම ගොඩාක් අය ඒ විදිහට තමයි හිතන් ඉන්න ඇත්තේ කියලා මේ කියන තරම් වාසි ප්‍රයෝජන මේ වැස්ලින් ජෙල් එකේ තියෙනවද කියලා බලන්න මම පෙට්‍රෝලියම් ජෙලි එකක් අරන් බැලුවා මුලින්ම මං ගත්තේ මේ මම මෙන්න මේ වැස්ලින් ජෙල් එක ගැන චුට්ටක් හොයලා බැලුවා මේ කියන තරම් වාසි ප්‍රයෝජන තියෙනවද මේක කොයි වගේ නිෂ්පාදනයක්ද කියලා මේක නිෂ්පාදනය කරන්නේ ඇමරිකාවේ ලෝකෙ සිටින ගොඩක් දෙනා ආදරෙන් වැළඳගෙන තියෙන නිෂ්පාදනයක්ලු දැනට මෙන්න මේ වැස්ලින් පෙට්‍රෝලියම් ජෙලි එක එවගේම තමයි මේක අලවි කරන්නේ යුනිලිවර් කියන වෙළඳ නාමය යටතේ ලංකාවෙත් ගොඩක් වැස්ලින් නිෂ්පාදන තිබුණත් අපි හරියාකාරව මෙන්න මේ පෙට්‍රෝලියම් ජෙලි එකෙන් තියෙන වාසි ප්‍රයෝජන දන්නේ නැහැනේ අපේ රටේ කට්ටිය මෙන්න මේ වැස්ලින් නිෂ්පාදනය වැඩිය කියන්නේ භාවිතා කරන්නේ නැහැ ඒකේ තියෙන වාසි ප්‍රයෝජන හරියාකාරව දන්නේ නැති නිසා මම මුලින්ම පාවිච්චි කරේ මිලිලීටර් 30 වැස්ලින් පෙට්‍රෝලියම් ජෙලි එක කියන තරම්ම වාසි ප්‍රයෝජනයකින් තිබුණ නිසා මම මෙන්න මේ වැස්ලින් පෙට්‍රෝලියම් ජෙලි එක ගත්තා ඊළඟට අපි බලමු මම කොයි වගේ දෙයක පාවිච්චි කරේ මට එකෙන් ලැබුණේ මොන වගේ වාසි ප්‍රයෝජනද කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරලා බලමු මුලින්ම ඕගොල්ලන්ට කියන්න ඕන මම දැනන් හිටියෙත් යටිපතුල් පැලනකට විතරයි මේක පාවිච්චි කරන්න කියලානේ අන්න ඒ විදිහට යටිපතුල් පැලනකට මම මේක පාවිච්චි කරා යටිපතුල් පැලනකට කියන්නේ කකුල් දුර්වර්ණ වෙලා එතකොට කකුල් වියලි බවට පත් වෙලා යටිපතුල් පැලන ගතියක් තියෙනවා නම් අපිට ඒක මඟහරව ගන්න පුළුවන් මෙන්න මේ වැස්ලින් පෙට්‍රෝලියම් ජෙල් එක පාවිච්චි කිරීමෙන් මම මේ ක්‍රීම් එක පාවිච්චි කරේ රාත්‍රී කාලයේදී මේක පාවිච්චි කළා හොඳ සිල්ක් මේස් දෙකක් දාලා නින්දට ගියා ඒ කියන්නේ ඔයගොල්ලන්ට අමුතුවෙන් මං ආයි කියා දෙන්න ඕනේ නැහැ හැමෝම දන්නවා වැස්ලින් ජෙල් එක මෙන්න මේ වැස්ලින් ජෙල් එක යටිපතුල් පැලනකට කොච්චර ප්‍රයෝජනවත්ද කියලා ඒ වගේම වර්තමානයේදී අපි හැමෝම මේකප් පාවිච්චි කරේ නැතත් එළියට පහළියට යනකොට ලිප්ස්ටික් එකක් පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නවනේ අපි කියන්නේ හොඳ තත්ත්වයේ ලිප්ස්ටික් එකක් පාවිච්චි කරත් දිගින් දිගටම පාවිච්චි කිරීමෙන් අපේ තොල් අඳුර වෙනවා දුර්වර්ණ වෙනවා ඒ වගේම අර මැරුණු සම ඉවත් කරන්න තුනහම ඒ වගේ ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න වෙනවනේ ලිප් බාම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ වැස්ලින් ජෙල් එක ඒක පාවිච්චි කිරීමෙන් අපේ අර තොල් වල තියෙන අඳුරු බව දුර්වර්ණ ගතිය නැති කරගන්න පුළුවන් ඒ වගේම තමයි මැරුණු සෛල තොල් වල එකතු වෙලා තියෙන අන්න ඒවත් ඉවත් කරගන්න පුළුවන් ඒ වගේම තමයි විශ්වාස කරන්නත් අමාරුයි කිව්වට මමත් මුලින්ම කට්ටිය කිව්වට විශ්වාස කරේ නැහැ මෙන්න මේ වැස්ලින් ජෙලි එක අපිට අපේ හිස කෙස් වල අග පැලෙනවට ඒ වගේම අර කොණ්ඩේ නිකන් අර මලාණික වෙලා කිසිම මේ ප්‍රාණවත් ගතියක් නැති වගේ තියෙන්නේ ෂයින් එකක් නැතුව අන්න ඒ තත්ත්වේ මගහරව ගන්න අපිට පුළුවන් මෙන්න මේ වැස්ලින් ජෙල් අපේ හිස කෙස් වල ආලේප කිරීමෙන් ඕගොල්ලොත් විශ්වාස කරන්නේ නැහැ නේද මේක නම් මමත් විශ්වාස කරෙත් නැහැ එනකොට මම ඉතින් පොඩ්ඩක් ට්‍රයි කරලා බලනවා කියලා හිතලා පාවිච්චි කරා ඇත්තටම ඕගොල්ලොන්ට කියන්න ඕන කොණ්ඩේට හොඳ ෂයින් කොණ්ඩේට හොඳ ෂයින් එකක් එනවා ඒ වගේම කොණ්ඩේ නිකන් අර කී කරු කොණ්ඩයක් වෙනවා අපේ කොණ්ඩේ කියන්නේ සෙට් කරගන්නත් පුළුවන් කොණ්ඩේ ලස්සනට හැබැයි ඕගොල්ලොන්ට මේක කියන්න ඕන අවදාවන් මේ වැස්ලින් පෙට්‍රෝලියම් ජෙලි එක මොන කොණ්ඩේට පාවිච්චි කරත් යටිපතුල් පැලනවට පාවිච්චි කරත් ලිප් බාම් එකක් විදිහට පාවිච්චි කරත් බොහොම සුළු ප්‍රමාණයක් ඕගොල්ලෝ පාවිච්චි කරන්දි ගන්න මගේ කොණ්ඩේට මම මේ වැස්ලින් පෙට්‍රෝලියම් ජෙලි එක පාවිච්චි කරද්දී ලොකු ප්‍රමාණයක් අතර ගත්තා ඒගොල්ල කොණ්ඩේ නිකන් තෙල් ගාලා වගේ වුණා ඕගොල්ලෝ ඒක කරගන්න එපා පොඩි ප්‍රමාණයක් ඇති නැත්නම් අර මේකේ තියෙන පොඩි ඉටි ගතියක් ඇලෙන ගතියක් වගේ තියෙනවා ඒක නිසා ඕගොල්ලෝ භාවිතා කරද්දී පුංචි ප්‍රමාණයක්ම භාවිතා කරන්න ඒ වගේම ඕගොල්ලොන්ට කියන්න ඕන නියපොතු වල ශක්තිමත්භාවය අඩුයි නම් කියුටිකල්ස් ගැලවිලා යනවනම් අන්න ඒ තත්ත්වයන් මගහරව ගන්න පුළුවන් අපිට මේ වැස්ලින් ක්‍රීම් එක පාවිච්චි කරලා හොඳට කියුටිකල්ස් මේ පොඩක් නියපොතු හොඳට මසාජ් කිරීමෙන් එහෙම අපිට කියුටිකල්ස් ගැලවිලා යන එක සහ නියපොතු වල ශක්තිමත්භාවය නැතිකම මගහරව ගන්න පුළුවන් ඒ වගේම තමයි අපි මේකප් කරානින් පස්සේ මේකප් එක ඉවත් කරගද්දී අපිට පුළුවන් මෙන්න මේ වැස්ලින් ජෙලි එක භාවිතා කරලා අපේ මේකප් ඉවත් කරගන්න. ඒ කියන්නේ මේකප් රිමූව එකක් විදිහට මෙන්න මේ වැස්ලින් පෙට්‍රෝලියම් ජෙලි එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට තියෙන තව පොඩි ප්‍රශ්නයක්නේ පර්ෆියුම් ගැහුවට සුවඳ හිටින්නේ නැහැ කියලා. පර්ෆියුම් වල සුවඳ හිටින්න නම් අපේ සම ඔයිල්නස් ගතියකට තියෙන්න ඕන. එතකොට ඒ තෙතමනයක් සහිත සමට අපි පර්ෆියුම් ආලේප කරාම තමයි පර්ෆියුම් එකේ සුවඳ වැඩි කාලයක් රැඳෙන්නේ. මේ වැස්ලින් පෙට්‍රෝලියම් ජෙලි එක ඒ ස්ථානවල ආලේප කරලා ඒ මතට පර්ෆියුම් එක ස්ප්‍රේ කරන්න පුළුවන් නම් අපිට සුවඳ ගොඩක් වෙලා
තියාගන්න පුළුවන්. අන්න ඒකත් ඔයගොල්ලෝ මතක තියාගන්න. කකුල් දෙකට විතරක් නෙවෙයි මෙන්න මේ වැසලින් පෙට්‍රෝලියම් ජෙලි එක අපිට අපේ දෑත් දෙකටත් පාවිච්චි කරන්න පුළුවන්. අත් දෙකේ තියෙන කියන්නේ දැන් කාන්තාවන්ගේ ගොඩක් ගෙදර දොරේ වැඩ කරාගෙන පස්සේ අත් දෙක ඉක්මනට වයස පේනවා කියනෝනේ අත් දෙකෙන් අන්න ඒ තත්ත්වේ මගහරව ගන්න අත් දෙක ගොඩක් ලස්සනට තියාගන්න පුළුවන් මෙන්න මේ වැසලින් ක්‍රීම් එක පාවිච්චි කරනවා නම් වැසලින් ක්‍රීම් එක පාවිච්චි කළා හොඳයි පොඩි මසාජ් එකක් දෙන්න රාත්‍රී කාලයේදී මේක කරන්න කියන්නේ අපිටත් පහසු වෙන රාත්‍රී කාලයේදී කරන්න ඒක නිසා අන්න එහෙම කරන්න පුළුවන් නම් අපිට ලස්සන අත් දෙකක් තියාගන්නත් පුළුවන් ඒ වගේම මම අහලා තියෙනවා ඒකන මම try කරලා බලලා නැහැ ටැටූ කරලා තියෙන අයගේ ටැටූ එක මත වැසලින් පෙට්‍රෝලියම් ජෙලි ආලේප කිරීමෙන් ටැටූ එකේ තියෙන වර්ණය වැඩි කාලයක් පවත්වාගෙන යන්න පුළුවන් කියලා මම අහලා තියෙනවා ටැටූ කරලා දින්න කවුරු හරි ඉන්නවනම් වැසලින් පෙට්‍රෝලියම් ජෙලි එකෙන් දිගටම ඕගොල්ලෝ පාවිච්චි කරන් යන්න ටැටූ එක මත එතකොට ඕගොල්ලොන්ගේ ටැටූ එක ඕගොල්ලොන්ට ගොඩාක් කල් ඒ විදිහටම තියාගන්න පුළුවන් මට තාම try කරලා බලන්න බැරුණා මෙන්න මේ ඇස්පිහාඩු දික් කරගන්න පුළුවන්ලු මේ වැසලින් පෙට්‍රෝලියම් ජෙල් එක පාවිච්චි කිරීමෙන් මට තාම ඒක try කරලා බලන්න බැරි වුණා ඒක try කරලා බලමු ඒක පාවිච්චි කරද්දී අර ඉවර වුණ මස්කාරා බ්‍රෂ් එකක් අරගෙන ඒකට වැසලින් පෙට්‍රෝලියම් ජෙලි එකෙන් අරගෙන ඇහි පිහාඩු මත ආලේප කරන්න පුළුවන් නම් හොඳයි කියලා මං හිතනවා බලමු මමත් ඒක try කරලා බලනම් ඕගොල්ලොත් try කරලා බලන්න ඒක වැසලින් පෙට්‍රෝලියම් ජෙලි එකෙන් තියෙන වාසි විදියට මම දන්නේ ওই ටික තමයි ओगोलो मीट वैडिय देयाक दान्नु अना मट पल्यायं कमेंट एकाक दान्नु मटा देख ट्राई करला बलान्नु मे वगे लोकु टब एकट ओगोलो यान्ने पा एक वेर मिलीलीटर 50 पोडी पैक एक तियेनवा एक पाविच्ची करला बलान्नु ए वगेम कियन्नोने मम्मे वीडियो एके मुलिमकु मम कलिम पाविच्ची करे मिलीलीटर 30 कियला 30 नेवे 50 लोकु मुदलकुत वै वेन्ने नैति निसा मे वगे वासी प्रयोजन गोडाक तियेन निसा मम हितनवा මේ වැසලින් පෙට්‍රෝලියම් ජෙලි එක ඔවත් තරම් තියා ගන්න ඕනේ කියලා මගේ වැසලින් පෙට්‍රෝලියම් ජෙලි එක මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්න මේක නම් සුවඳත් හොඳයි හොඳ සුවඳක් ගන්නේ මේක තමයි මගේ වැසලින් පෙට්‍රෝලියම් ජෙලි එක මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ දන්නේ නැති මොනා හරි දෙයක් දැනගන්න නැති කියලා ඒ වගේම ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට අස වෙන්නේ නැති කියලා මම හිතනවා මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න ඔය මේ වීඩියෝ එක බලන්නේ තාමත් මගේ channel එක subscribe කරලා නැවෙයි නම් channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා ඉතින් ඉක්මනින්ම ආයෙත් අලුත් වීඩියෝ එකකින් මම ඔයගොල්ලොන්ව හම්බෙන්න එනකම් හැමදාම වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න बाय।